යිෝන් සුස්සාස් කිච්න ටයපබ් චැල්ලෙට වෙනද වගේ මිතාමත්තාආතරෙන් පිළිගන්නවා අද මම හදන්නේ අන්නේ කොන්ඩ කැවුම්. අදහදන කොන්ඩ කැවුම්මල විශේෂත්වය තමයි අච්චුවක් ආධාරයෙන් කොන්ඩ කැවුම් සාදා ගැනීම. ඉතින් එහෙනම් අධ වීඩියෝ විශේෂ වන්නේ කොන්ඩ කැවුම් කවදාවත් හදලනැති අලුතෙන්ම හදන්න ඉගෙන ගන්නට ඒ වගේ . කොන්ඩය ගන්න බැරි කැවමි කොන්ඩය ගන්න අමාරු අය වෙනුවෙන් තමයි අද වීඩියෝගෙනාවේ ඉතින් අපි බලමුහෙනම් කොහොමත ලේසියෙන් අච්චුවක්කාධාරයෙන් කැවුම් හදාගන්න කියලා මම අද අරගෙන තියෙනව හාල්පිටි හාල්පිටි ග්‍රෑම් එකසේ පණහක් අරගෙන තියෙනව කප්පලින් අඟකයි කාල ඒවගේම පාම්පිටි ග්‍රෑම් එකසය පණහක් කරගෙන තියෙනවා ඒ වගේම පැණි අරගෙන තියෙනව කක්බාගයක් පොල් පැණි සීනි ග්‍රෑම් හැත්ත පහකරග තියෙනව කබ්බාගයක්ු ඉතින් මාදුරු තේහැදිි කාලකුං ලුණු තේහැදිි කාලක් කරගෙන තියනවා ඒ වගේම සූදුරු තේහැදිි කාලා කරගෙන තියෙනවා වතුර අවශ්‍ය වෙනාව මිල්ලීට දෙසිියයක් පමණ මේ වතුරේක මේ පාටවෙලා තියෙන මං පැනිිබෝතලයේ පැණිබෝතලයට දාල හෝදල තමයි වත්‍රටික නැවතත් ගත්ති ප්‍රයෝජනයට. ඉතින් මුලින්ම මේ වගේ තරම් කලොකු බෝල් එකක් කරගෙන ඒ එකට පාම්පිටිදාගන්නවා ඊට පස්සේ හාල්පිටි ටිගත් එකතු කරගන්නවා ඊට පස්සේ සීණිටික එකතු කරගන්නවා දැන් සූදුරු මාදුරු සහල්ල වුණු ටිගත් එකතු කරගන්නවා. ඊට පස්සේ හැන්දකින් හෝ මේ වගේ විස්කයකින් නැත්නම් අතින් හරි මේම ටික සියල්ලම කවලම් කරගන්න ඕන මේ විදියට ඊට පස්සේ පැණි ි එකතු කරගන්නවා පැණි ටිකත් දාලා කවලම් කරගන්න ඕනේ ඉතින් මේ පැණි කප් එකේ ටිකක් ඉතුරු වෙලා තියෙනවා පැනේ එනිසා අපි ගත්තන වතුමිලිට දෙසියක් අන්න කෙන් ටිකක් මේ කප් එකට දාලා හොඳට අති සෝදලා නැමතත් එකතු කරනවා මේ පිටිමිෂ්්‍රණයට. ඉතින් වාලො හොඳර මදතක තියාගන්න ඕනේ එක සැරේයට වතුරදාන්න හැ වතුර ටික ටික දමමින් තමයි මේ පිටිමිශ්්‍රණයට අපිට අවශ්‍ය පදමෙන්න්නතුරු අනාගන්නේ. එක සැරේයටට මං වායාල්ටිකිවට මිලිට දෙසියක් කියල ආලගන්න පිටි ප්‍රමාණයනුව පොඩ්ඩක් වෙනස්සෙන්න්න පුළුවන්. ඒ නිසා ටික ටික දාලා මෙන්න මේ වගේ උක. ගනකමට තරම ගනකමට එනතුරු මේ පදම හදාගන්න ඕනේ ඉතින් ආලර් බලන්න පේනවා මේ බලන මඟතින් අන්නල පෙන්න්නන්න දැන් ඉතින් පිටිකැටිති තියෙන් බැ හොට පිටිටිකානාගන්න ඕනු ආට පේනවාව වැැක්කරෙන පදමට එකන රිබන්නේ එකක්කාකාරයට වැක්කන්න පදමට තියන්න ඕනේ ඔන්න එක තමයි පදම කු ගණපදම. ඉතින් පෑ දෙක තුනක් වගේ වහල තියෙනවා මේ පැෑතුනකට පස්සේ ම නම් පැතුුණක් වහල ප්පා ඉතින් මෙන්න මේගේ පොඩි තාචයා. අවශ්‍ය වෙනවා නංස්ටික් වෙන්න මඕන් නැහැ මෙඩ මේ වගේ කෝට්ටක් අවශ්‍ය වෙනවා හීනියයට කඩාග ඉදිර කෝට්ටක් නැත්නම් ඉරටුවක් වුුණත් හොඳයි මේ තියෙෙන මං අද කැවුම් හදන අච්චුව රුපියල් හැත්තාවක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි मिलලවෙන්න ඕනෑම වෙළඳස් සැලකින් මේ වගේ බඩු ගන්න තියෙන වවෙලන්සැලකින් මලතිී ගන්න පුළුවන් ඉතින් මේ අච්චුවෙන් හදාගද්දි කැවුම් හරීම පහසේ ඉතින් තෙල් අවශ්‍ය වෙනවා මලිට දෙසිය පණහක් පමණ මේ කෑවන්ටිකට ඔක්කොට මෙයන්න මලිට දෙසසිය පහක් පමණ තාචියයට තෙල්ටික දාගන්නවා තෙල්ටික රත්ත එෙද්දී. අපි පිටිමිෂ්්‍රණයෙන් චුට්ටක් මේ වගේ දාළ බලනවා පිටි කෑල් කන්දාගත්ත පිටිටික උඩට හෙනවනක් ඔන්න තෙල්ටික ගානට රත්වෙලා. තින් ලිප මධ්‍යෙම ගින්දරේ තියාගන්න ඕන ගින්දර වැඩි කරන්නත් බැහැ ඒ වගේම ගින්දර අඩු කරන්න බැහැ ගින්දර අඩුකරොත් කැවුම හොඳට ලස්සට හදාගන්න බැරි වෙනවා ඉතින් තේල්ටික රත්ත ෙද්දදි අපි පිටිමිශ්්‍රණයෙන් ටිකක් මේ වගේ අරගෙන මෙන්න මෙයාකාරයට කැවුම්මච්චුවට දාගන්නවා ඊට පස්සේ අපි ඒ කැවම් මි්්‍රනයට මෙන්න මේක කිය අච්චි තියන කැව් මි්ණයට මේ විදියට ටික කැනේ දෙතුම් පාරත් තෙල් හින්න ඕන මෙන්න මේ වගේ හැදක් අවශ්‍ය වෙන දිග හැන්දක් නැත්නන් අතට රශ්නයවතිීන්න පුොළුවවා ඊට පස්සි තෙල් එහින ගමන් මේ කැවුම මැද මැදට මෙන්න මේ ගන්න ඉරටුව හෝ මේ වගේ කෝට්ට දාල මෙහෙම මැද තියන පිටිටික් අපි උඩට ගන්න ඕයි මෙන්න මේ වගේ මැදයේ සිදුරු කරලා පිටිටික උඩට ගන්න ගමං තෙල්ලිහින්න ඕනෙ මෙන්න මේ ආකාරයට ඉතින් අලතෙන්ම කැුම් හදන කෙනෙකුට වනත් ඉතාමත් පහසුුව මේ විදියට ඉතින් ඉස්සර වෙලා මේ ඉරටුවෙන් මේ විදියට මැද සිදුරු කරමින් මැද තියෙන අමු පිටිටික උඩට ගන්න ගමන් මේ වගේ හැන්දෙෙන් තෙල්ලිහින්න ඕන ඉතින් ඒක එකසැරේටම මේ හැන්දයි ඉරටුවයි දෙකම එකසරේටම කැවම හද්දීඒ යනේ මේ විදියට මැද පිටි ටික ගන්න ගම්මන් තෙල්ලිහින් අමාරුුණං ඒක දෙවතාවකට කරන්න පුළුව අංසර වෙලා ඉරතුුවදාලා මැද පිටිටික ගත්තර පසේ ෙඩිටික හින්න පුලුවන් ඉතින් බලන්න කිසිම පහසුවකින් තොරව ලස්සන කැවුමක් හදාගත්තා මේ බලන ඉට පසේ අනි පැත්ත හරවනවා අනි පැත්ත හරවලා ඒකත් ඒ පැත්තත් මේ වගේ අන්තං අපි ලස්සන පාටක් එනැතුරු බැද ගන්න. ඊරසි අපි දැන් එල්ියට ගත්ත කැවුම අපි තව එකක් හදල බලමු මෙන්න මේ ආකාලයට අච්චුවට පිටි ටිකදාගන්නවා. ඉතින් අපි සාම්ප්‍රදායික ක්‍රමයට, කැවුම් හද දිනං මේ වගේ අච්චුවක් නැතුව හද දිනං පිටිටික සිරිලා යන්න පුළුවන් අලුත් කෙනකුට අමාරුයේ ප්‍රමාණය හිතා ගන්න අතහරුවෙනනතුරු ඉතින් දැම් මෙතෙන් දිනං කිසිීම ගැටලුවක් නැහැ අච්චුවට පිටිටික දාන්න විතරයි තියෙන්නේ එතකොට මේ අච්චුව උතුරල යන ප්‍රමාන්්ට පිටිදාාන්න නහැ අච්ුවට ටික් පල්ලිහා වෙද්දී නතර කරන්න ඕනි පිටිධනක වාල්ටපයේනවා ඊට පස්සේ මේ මැද මේ බලන්න නැවතත් මේ ඉරටුව මැදි මැදතියන පිටිටික උඩර ගද්දි තෙල්ලිහින්න තමයි තියෙන්නේ ඊට පසේ අනිත් පැත්තගාල බාගන්න. ඉතින් අපි තව එකක් හදමු ඉතින ආලට අමාරුනහැ අලුතෙන්ම කැවුම් හදන කෙනෙකුට කවදාවත් කැවුම් හදලා නැති කෙනෙකුට මේ ක්‍රමයට හරිම පහසුුවයි හදාගන්න ඇත්තරම මේ බලන්න ආලට පේනවා. ඩි වෙලාවක් කියන්නෙත් නැ අදමම ගතපු මේ පිටි ප්‍රමාණයෙන් කැවුම් දොළහක් කදාගත්තා ඉතින් හරිම පොඩි පිටි ප්‍රමාණයක් ගත්තය ඔයාල දැක්ක ගත ප්‍රමාණය වල්ට මේ ප්‍රමාණය මදී කියල් හිතනවන මේ ප්‍රමාණයන් වැඩි කරලා ගන්න පුළුව ඉතින් බලන්න හරිම පහසුයි මට පැභාගයක් වගේ පොඩි කාලයක් තමයි මේ කැුන්ටික හදාගන්න ගිය මේ බලන්න මේවිදියට අ්චු ඇතවට පිටිමිෂ්්‍රණය දාලා ඊට පසේ තෙල්ලිහින්න තියෙන තෙල්හින ගමන් ඉරටුවෙන් මැද පිටි ටික මේ විදියට උඩට ගන්න තියනේ ගමන් තෙල් හිනා එතකොට ලස්සන ොඩයක් කෙනා මේ බලන්න මේ විදියට ඉතින් ගොඩක් අයට මේ කොන්්ඩි ගන්න බෑ කියලන්නේ කැවුන් හදන්නේ නැත්තේ ඔන්න මීට පස්සෙනම් කිසිම ගැටලුවක් නෑ මේ වගේ අච්චුවක්ගෙනල්ලා කැවුන් කවදාවත් හදල නැතිකෙනෙකුට වනත් ලස්සනට කැවන්ටික හදලා ඕනම විශේෂ අවස්ථාවකද අවස තේවෙලාවට අපිට කෑමට ගන්න පුළුවන් මේ බලන්න මඟද මේ පිටි ප්‍රමාණයන්ගෙන් හදාගත්ත කැවුන්ටික. මේ බල හරිම ලස්සනයි ලස්සනවිතරක්න මේ වා මේ ප්‍රමායින්් අරගෙන හදල බලන්න හරිම රසයි මෙ බලන්න මං හදාගත්ත කැවුන්ටික හරිම ලස්සනට ඔක්කොම කැවුම් එකම ගානකට හැදිල තියෙන්නේ අපි එකක් කඩල බලමු මෙ බලන මේ වනුවෙන්ම දැන් කැවන්ටික හදාගත්ත ගමන් වාල්ට පේෙනවා මැදාමුණහැ ඉතින් ආලත් මේ විදියට හදල රස බලන්න තවත් රසවත් වීඩියෝකින් හමිනතුරු ආට සුබ දවසක් කියල පාථනා කරන්න.